මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. අයිබෝවන්, හැම දෙනෙක්ටම සුබ උදෑසනක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ අපි අහන්න කැමති දේවල් තියෙනවනේ, ඒ වගේම තමයි අපි අහන්න අකමැති දේවල් තියෙනවා. කොහොම නමුත් අපි විශේෂයෙන්ම අහන්න කැමති දෙයක් තමයි ඔයාගේ ඉස්සරට වඩා මූණේ තිබ්බ කුරුලෑ ටික අඩු වෙලා, ඔයාගේ මූණේ තිබ්බ පැල්ලම් ගති අඩු වෙලා, ඔයා මොන හරි භාවිතා කරනවද, ඔයා මොන හරි පාවිච්චි කරනවද, පුංචි වෙනසක් ඔයාගේ සමය ඇති වෙලා තියෙනවා කියලා කිව්වම අපි දන්නවා අපි භාවිතා කරන නිෂ්පාදනයේ මේ නිෂ්පාදනයේ තියෙන අන්තර්ගතයන් ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා කියලා. හැබැයි කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔයා මොනවත් භාවිතා කරන්නේ නැද්ද, ඔයාගේ හැම හොඳටම ඩැමේජ් වෙලා හොඳටම කුරුලෑ ඇවිල්ලා මේවට ඔයා මොනවත් බෙහෙතක් ගත්තේ නැද්ද, නිෂ්පාදනයක් භාවිතා කරේ නැද්ද කියලා. සමහර වෙලාවට අපි හිතයටින් හිතනවා මම මේ නිෂ්පාදනය භාවිතා කරන්නේ ඇයි, මට තවම ප්‍රතිඵල නැත්ති කියලා. කොහොම නමුත් ඔබ තෝරගන්න ඕනේ ඔබේ සමට ගැළපෙන නිෂ්පාදනය, විශේෂයෙන්ම ස්වභාවික අන්තර්ගතයක් තියෙන නිෂ්පාදනයක් තමයි ඔබ තෝරගන්න ඕනේ. එතනදී ඒ නිෂ්පාදනයේ තියෙන අන්තර්ගතයන් මොනවාද, මේ අන්තර්ගතයන් වලින් මගේ සමට මොනවද ලැබෙන්නේ කියන කාරණාව දැනගෙන අවශ්‍යයි ඔබ භාවිතා කරන්න. ඒ නිසා තමයි ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියන් සමග, වෛද්‍යවරුන් සමග නිතරම අපි මේ කාරණාව පිළිබඳ සාකච්ඡා කරන්නේ. ඉතින් අද දවසේදීත් ඒ වෙනුවෙන් කතා බහ කරන්නට අපිත් එක්ක මේ කතා බහට එකතු වුණා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය ජැකී අපොන්සු. අයිබෝන් සුබෝදස. අයිබෝන් සුබෝදස. හොඳයි. ඒ වගේම තමයි වෛද්‍යතුමන්වත් අද දවසේ කැඳවා ගත්තා. මොකද වෛද්‍යතුමන් අද සාක්ෂි සහිතව ඔබට මේ කාරණාව පිළිබඳ පැහැදිලි කිරීමට සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මාතර ගොඩගම සහන වෛද්‍ය සේවාවේ ප්‍රධාන වෛද්‍ය දේශමාන්‍ය වෛද්‍ය එල්.පී. සඳුරුවන් වෛද්‍යතුමන් අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් සුබෝදසන. අයිබෝන් සුබෝදසන. හොඳයි. ඉතින් හැමදාම අපි ඡායාරූප ඉදිරිපත් කරනවා, එහෙමත් නැත්නම් WhatsApp මාර්ගයෙන් එවලා තියෙන කමෙන්ට්ස් ඉදිරිපත් කරනවා. මේ දේවල් අපි ඉදිරිපත් කරන්නේ විශේෂයෙන්ම පාරිභෝගික ඔබගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්නට අවශ්‍ය නිසා. ඉතින් අද දවසේදීත් වැඩසටහන ආරම්භ වෙනකොට මම හිතුවා මේ රූපරාමු කිහිපයක් අපිට ලැබිලා තිනවා, රූපරාමුවක් ලැබිලා තිනවා WhatsApp මාර්ගයෙන්. මේ රූපරාමුව බලලම කතා බහ කරමු කියලා, කතා බහ ආරම්භ කරමු කියලා. විශේෂයෙන්ම අපි ඔබට සඳහන් කරනවා WhatsApp මාර්ගයෙන් තොරතුරු කියන්න, WhatsApp මාර්ගයෙන් ඡායාරූප එවන්න. එතකොට අපිට ඉතාමත් පැහැදිලිව මේ පිළිබඳ ඔබට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම මේ සඳහන් කරන්නේ වයිට්නින් කැප්සූල් එකක් බීලා තමයිලු මේ දැන් අපි පෙන්වන්නට යන ඡායාරූපයේ තියෙන ආකාරයට වයිට්නින් කැප්සූල් එකක් බීලාලු මේ කියන තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දහඩිය ගඩු වගේ කුඩා බිබිලි තමයි මේ ඇති වෙලා තියෙන්නේ කියන කාරණාව තමයි මං හිතන්නේ. රතු පහට පුංචි මේ බිබිලි වගේ අපි අර දහඩිය බිබිලි කියලා කියනන්නේ ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ වයිට්නින් කැප්සූල් එකක් භාවිතා කරලාලු මේ තත්ත්වය ඇති උනේ. ඔව්, ඇත්තටම ලක්ෂි ওই වගේ ගොඩාක් එනවා අපේ කටුබැද්දෙත් මේගමුවේ තම චෙක් කරද්දි අහු වෙනවා. මේ වැලි කැට වගේ අතේ අතට අහුව අල්ලද්දි අපි කියන්නේ අර කොස් කට්ටක් වගේ කියලා මූණ ඒ වගේ අහු වෙනවා. ඉතින් ඒක ඇත්තටම දහඩිය ගඩුවත් එහෙම නැත්නම් කුරුලෑ జాතියක්වත් නෙමෙයි. දැන් කුරුලෑ ගත්තොත් කුරුලෑ වර්ග ගොඩක් තියෙනවා. ඇක්නි රොසාසේ, ඇක්නි ජෙනරාලිස් කියන්න පුළුවන්, ඇක්නි වල්ගාරිස් කියන්න පුළුවන්, ඇක්නි ගිලියාරිස් කියන්න පුළුවන්, ගොඩාක් ඇක්නි జాති. නමුත් මේ මේ පෙන්නපු පින්තූරේ වගේ එකක් ඇක්නි జాතියක් නෙමෙයි. ඒ බිබිලි ආපු සැනින් ගොඩක් අය හිතනවා මේ කුරුලෑ කියලා. කුරුලෑ වලට තියෙන රේන්ජ් එකක් ඕනම නිෂ්පාදනයක කුරුලෑ වලට තියෙන දෙයක් භාවිතා කරලා ඒක වැඩි කරගෙන එන්නේ. ඉතින් ඇත්තටම බ්ලීචින් ඩැමේජ් එකක් තමයි ඔය දැන් ඔබ දැක්කේ. වයිට්නින් කැප්සියුල් එකක් තමයි අය භාවිතා කරලා තියෙන්නේ. නැතුව වයිට්නින් ආලේපනයක් ගාලා නෙමෙයි, වයිට්නින් අඩංගු කැප්සියුල් එකක්. වයිට්නින් කිව්වම අපි දන්නවා පහුගිය කාලේ ගොඩක් ඒවා තහනම් වුණා මේ අධිමාත්‍රාවල් තියෙන. ඉතින් එවැනි දේවල් භාවිතා කරලා තමයි ওই වැලි කැට වගේ අහු වෙන විදිහට එන්නේ. කවුරුත් ඒවා ගන්නෙ ලස්සන වෙන්න. නමුත් ලස්සන වෙන්න ගිහිල්ලා කවුරුත් ආස නැහැ මුළු මූණෙම ආසාදනයක් ওই වගේ රෑෂ් එකක් වගේ ඇති කරගන්න. සමහර අයගේ මූණේ එන්නේ නැහැ, පපුවේ පිටේ, එහෙම නැත්නම් උදරයේ ප්‍රදේශයේ, ඉකිලි ප්‍රදේශයේ, එහෙම නැත්නම් කකුල් අඩිය පැලිලා ඉස්ම ගලන තත්වෙට දක්වා එනවා. ඉතින් එවැනි දෙයක් ඇති වෙනවට කවුරුත් කැමති නැහැ. නමුත් මතක තියාගන්න මෙවැනි ආකාරයකට ඔබේ තියෙනවා නම් හැම අනිවාර්යෙන්ම ස්ථිර වශයෙන්ම ඔබ භාවිතා කරන්න ඕනේ නයිරෝස් පළවෙනි දේ උදේට එකක් ගන්න. පටන් ගැනීමදී උදේට එකයි, රාත්‍රි කාලයට එකයි ගන්න. මාසයක් දෙකක් තුනක් ගත්තත් කවන්නේ, ඊට පස්සේ උදේට එක ගානේ ගන්න. ඒ අභ්‍යන්තර පෝෂකය. ඒ වගේම බාහිර සත්කාර හැටියට ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් භාවිතා කරන්න අමතක කරන්න එපා. මේ තුන විතරයි ඔබට භාවිතා කරන්න පුළුවන්. ස්ක්‍රබ් එකක්වත්, පැක් එකක්වත්, ඊට අමතර දෙයක්වත් භාවිතා කරන්න යන්න එපා.
බූස්ටර් එකවත් නයිෆ් යානස් එකවත් භාවිතා කරන්න එපා. නයිෆ් රෝස් එක අත්‍යවශ්‍යයි. ඇතුළතින් වෙච්ච ඩැමේජ් එක සුව කරන්න. ඒ වගේම බාහිර සත්කාර හැටියට මූණ හෝදන හැම වාරයක් ගානෙම ෆේස් වොෂ් එකෙන් මූණ හෝදලා ඇලෝ ජෙල් එක ගන්න අමතක කරන්න එපා. උදේට දවල්ට රැයට කියලා නැහැ. මූණ හේදුවොත් ඒක ගා ගන්න ඕනේ. හොඳයි. ඉතින් නිතරම ගැටලු සාකච්ඡා කරනකොට තවත් රූපරාම සහිතවම අපි ඔබට කාරණාවක් ඉදිරිපත් කරන්න සුදුනම් වෙන්නේ නිරන්තරයෙන්ම වෛද්‍යතුමන් දැනුවත් කරනවා. ඔබට යම්කිසි ආසාදිතයක් තියෙනවා නම් ඒ පිළිබඳ ඉස්සෙල්ලම පරීක්ෂා කරගෙන වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් අපි ඒ නිසා වෙන සුදුනම් වෙනවා මේ ගැටලුව ඉදිරිපත් කරන ගමන් ඔබට හැකියාව තියෙනවා ඡායාරූපේ නරඹන්නට. නයිෆ් හර්බ්ස් ගැන නිර්දේශයක් ලබාගත් අයගේ ඡායාරූපයක් තමයි අපි පෙන්වන්නේ. පෙර සහ පසු තත්ත්වයන් ඔබට හොඳට මුහුණ බලා ගැනීමේ හැකියාව වයිට්නින් වල හිතකර ප්‍රතිවිපාකයක් හරහා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. නමුත් ඔහු දැන් ඉතාමත් හොඳින් සුවපත් වෙලා තියෙන ආකාරය ඔබට පෙර සහ පසු අවදිවල ඡායාරූපයක් තමයි මේ විදිහට ඔබට තිරේ දිස් වෙන්නේ. ඔබට ඒ පිළිබඳ දැක ගැනීමේ හැකියාව තියෙන ඔන්න වෛද්‍යතුමනි, අපි සාක්ෂි සහිතව අද දවසේ තවත් කාරණාවක් ඔප්පු කරලා පෙන්වුවා. මොකද අපි විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයන් ඇති වෙන්න පුළුවන් ආසාදන ගැන විතරයි කතා කරන්නේ. නමුත් අපි මේ ඡායාරූපය දැක්කේ පිරිමි පාර්ශ්වයේ කෙනෙක්ගේ. අපි දන්නේ නැති වුණාට පිරිමි පාර්ශ්වයයත් මේ දේවල් භාවිතා කරනවායි කියන්නේ. ඔව්, ඇත්ත වශයෙන්ම මේ මගේ ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් මා ළඟට ආපු කෙනෙක් මේ වැනි දහස් ගණනක් අතර එක කෙනෙක් තමයි මේ. මෙතන මේ කෙනා මානසිකව වැටලා හිටියේ. තමන්ගේ රස්සාව කරගන්න යන්න විදියක් නැහැ, හැමෝම අහනවා, රැවුල කපන්න විදියක් නැහැ. හරිම බොහොම කනගාටුදායක තත්ත්වයක සිට මේ වගේ අය ගොඩක් තව ඉන්නවා මම දන්නවා. ඒ අයට අපි සූදානම් මේ විදියටම සුවපත් කරන්න. මෙතෙන්දී මම ආපු ගමම්ම මෙයාට කතා බහ කරලා මෙයාට පෝෂණීය සත්කාරයක් එක්ක ප්‍රතිකාරයක් සහ උපදෙස්, ඒ කියන්නේ කෑම බීම සම්බන්ධ මේ ආකාර තුනෙන්ම ක්‍රියාත්මක වෙලා මාස එකමාරක් දෙකක් යනකොට සම්පූර්ණම හොඳම තත්ත්වයට ගත්තා. එතකොට මෙතෙන්දී පෝෂණීය සත්කාරයක් ඉදිරි නයිරෝස් තමයි භාවිතා කළේ. ඊළඟට ප්‍රතිකාරය නම් ඉතින් ඒ අදාළ ඒ බැක්ටීරියා ඉන්ෆෙක්ෂන් එකක් තිබුණා, ඒකට අදාළ ප්‍රතිකාර ඒ විදියට කළා. ඉතින් මෙතනින් අපිට කියන්න තියෙන්නේ මේ වගේ ඉතාමත්ම අවලස්සන විදියට මූණ ආවම කෙනෙකුට බොහොම සමාජයට මූණ දෙන්න අමාරු වෙනවා, තමන්ගේ රැකියාව කරගන්න අමාරු වෙනවා, රැවුල කපා ගන්න, මූණ පිරිසිදු කරගන්න හැමදේම ලොකු ප්‍රශ්නයක්. මේක පර්සනැලිටි, තමන්ගේ පුජ්ජලිකත්වය, ඊළඟට තමන්ගේ පෞරුෂත්වය හැම එකෙම බිඳ වැටීම් වෙනවා, මානසිකව වැටෙනවා කොටිම කියන. එතකොට අපි ඉන්නවා ඒකට බය වෙන්න එපා. ඕනම සුවපත් කළ නොහැකි කුරුලෑ වර්ගයක්, එහෙම නැත්නම් මොන හරි බ්ලීචිං ආසාදනයක් නිසා ආපු ලප කැලල් ඉවත් කරලා දෙන්න අපි සත්කාරය ඒලගෙන් ප්‍රතිකාරය එකතු කරගෙන කරන්න පුළුවන්. නයිරෝස හරහා ඒ දේ අපිට ඉතාමත් පහසුවෙන් කරලා දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. හොඳයි. ඉතින් නිරන්තරයෙන්ම ඔබ ගැටලු ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම් ඒ නිරාකරණය කරගෙන මේ ගමන යන්න ඕන නිසානේ. ඉතින් ඒ නිසා නිම්මි කාලෝචනා අපිට ඇස්වට්ටු ඉඳන් ගැටලුවක් එවලා තියෙනවා. ජැකීට තමයි මේ ගැටලු යොමු කරන්නේ. නයිෆ් යානස් එක හැදෙන්නේ ශ්‍රී ලංකාවේ නේද? බටහිර රටවලින් එන ඒවා නේද ඔය ක්වලිටි එකට තියෙනවා කියලා කියන්නේ කියලා අහනවා. මම හිතන්නේ ඒක නම් යල්පැන ගිය කතාවක්. ඉස්සර තමයි අපිට රටින් මොන හරි කවුරු හරි තෑග්ගක් ගෙනලා දුන්නොත් ෂැම්පු එකක් හරි ක්‍රීම් එකක් හරි ඒක මොන හැමතෙදවත් කියන්නේ නැතුව ඒක භාවිතා කරනවා. මොකද රටින් එන හැමදේම හොඳයි කියන මතයක් තිබ්බ නිසා. නමුත් මේ වෙනකොට මම හිතන්නේ පැහැදිලිව හැමෝම දන්නවා හයිඩ්‍රොක්විනෝන් අධික ලෙස කෝජික් ඇසිඩ්, එහෙමත් නැත්නම් රසදිය, මෙවැනි දේවල්ුත් එන්නේ බටහිර රටවල් වලින්. එහෙ තහනම් වෙනකොට ඒවා ආසියාතික රටවල් වලට එනවා. ඉතින් නොදැනුවත් කමදෝ මන්දා අපේ අය බොහොම ආසාවෙන් ඒක වැළඳ ගන්නවා. ඒ වගේම තමයි ඔය අධි මාත්‍රාවල් කියන දේවල්. ලෝකේ තහනම් වෙනකොට අධි මාත්‍රාවල් හරිය ආසාවෙන් අරගෙන කැප්සියුල් වලට දාලා ඒවා සුදු වෙනවා. සුදු වෙන එක අපෙන් තමයි වැඩිම වෙන්නේ. ඒ වගේ අපි දැක්ක පහුගිය කාලේ ගොඩාක් දේවල් කියනවා. නමුත් මේ සුදු වචනෙත් එක්ක බය විය යුතුයි කියලා අපි අවුරුදු මම හිතන 2011 ඉඳන් නේද ડોක්ටර් අපි දිගටම කියනවා මේ සුදු වචනයට බය වෙන්න කියලා. වයිට්නින් වලට විරුද්ධව කතා කරපු එකම මම හිතන්නේ ආයතනේ අපි අපේ ලොකු ටීම් එකක් ඉන්නවා. ඉතාමත්ම විශ්වාසවන්ත ලෙස අපි කතා කරා, ඒ දිගටම කිව්වා. මම හිතන්නේ ඒක ගොඩාක් අයට පැහැදිලි වුණා පහුගිය ටිකේ වෙච්ච දේවල් එක්ක. ගොඩක් අයට ස්ථීර වුණා, තහවුරු වුණා අපි කියපු දේ ඇත්ත තමයි කියලා. මොකද දැන් සුදු කියන වචනේ භාවිතා වෙනවා අඩුයි. ඉතින් සුදු කියන වචනේට නොයෙකුත් දේවල් භාවිතා කරනවා. ලස්සන ගැන කතා කරනවා, පැහැපත් ගැන කතා කරනවා. හැබැයි ඉන්ග්‍රීඩියන්ස් එහෙම්මමයි. ඔය කියන වයිට්නින් වල එහෙම නැත්නම් අධි මාත්‍රාවල් එහෙම්මම තියෙනවා.
නමුත් ගොඩාක් මම හිතන්නේ වෙළඳ ප්‍රචාරණ කටයුතු ඇඩ්වර්ටයිස්මන්ට් ඒ වගේ දදා ගොඩාක් විකුණන්න බලනවා. නමුත් මතක තියාගන්න මේ පිට රටවල් හයිලයිට් කළා. ඒක ඇමරිකාව වෙන්න පුළුවන්, ඉංගලන්තේ වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්. මේ හොඳ හොඳ රටවල් වල නම් කිව්ව සැනින් ඕගොල්ලෝ රැවටෙන්න එපා. ඒ කියන කෙනා කොච්චර ප්‍රවීණ වුණත්, කොච්චර විශ්වාසවන්ත කෙනෙක් හැටියට ඕගොල්ලෝ මෙතෙක් කල් දැකලා ඇති සමහර විට, ඕගොල්ලෝ ආසම කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඒ වචනට රැවටෙන්න එපා. පිට රටින් වහා ආවත් ගන්න ලංකාවක් වෙලා තියෙන්නේ දැන් මේක. ඉතින් ඒ හින්දා ගොඩක් ප්‍රවේසම් වෙන්න ප්‍රමිතිය බලන්න. ප්‍රමිතිය බැලුවොත් ඔය එක එකේවට රැවටෙන්නේ නැහැ උගලන්. ප්‍රමිතිය කියලා කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙජිස්ටර් විය යුතුයි. ඒක තමයි පළවෙනි දේ. ෆේස් වොෂ් එකක් හරි එක දෙයක් රෙජිස්ටර් කරලා මුළු රේන්ජ් එකම රෙජිස්ටර්ඩ් කියලා කියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. කවුරු හරි සහතිකයක් පෙන්නනවා නම් ඒ සහතිකේ නම්බර්ස් ඇති. හිතමු CDD වෙන්න පුළුවන්, ආයුර්වේද වෙන්න පුළුවන්, මොන හරි සාතිකයක් පෙන්නනවා නම් ඒ ආයතන වලට කතා කරලා බලන්න. ගොඩක් වෙලාවට අපි කතා කරලා බැලුවම ඒ වලින් රිජෙක්ට් වෙච්චා. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරපු සහතික මේ පෙන්නන්නේ. ඉතින් ගොඩක් හැමෝම නෙමෙයි. ඉතින් ඒ හින්දා හැම කෙනාවම චෙක් කරලා බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා. ඕගොල්ලෝ චෙක් කරලා බැලුවොත් ඕගලන්ටම තහවුරු වෙනවා මොකද්ද හොඳ ආලේපන මොකද්ද නැත්තේ කියලා. ඒ හින්දා කවුරු කවුරු කතා කරත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ හරි දේ විශ්වාස කරන්න. ප්‍රමිතිය ගැන හිතන්න ඉස්සලාම. ප්‍රමිතිය ගැන හිතුවොත් ඔය අධි මාත්‍රාවල් තිබිච්ච කැප්සියුල් දැන්ටත් වෙළඳ පොලේ සැරිසරනවා. නමුත් ඒවට අතවත් තියන්න එපා. මොකද හේතුවක් ඇතුවයි ඒව තහනම් උනේ. ඉතින් ඒක ඕන තරම් වෙළඳ පොලේ තියෙයි. නමුත් ඒක ප්‍රවේශම් වෙන්න ඕගලන් ගන්නකොට කවදත් ප්‍රමිතිය උසස් කැප්සියුල් එකක් හැටියට තිබිච්ච නයිබ්‍රෝස් නයිෆෑනස් ඔගලන්ට බය නැතුව ගන්න පුළුවන්. මතක තියාගන්න ආහාර අතිරේකයක් වුණාම ISO කියන සහතිකය තිබිය යුතුයි. සාමාන්‍යයෙන් අපි ඒක දන්න දෙයක්. ඉතින් ඒක බලලා බය නැතුව ඔගලන්ට භාවිතා කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ඔබට ලැබුණා. දුරකථන අංක මතක් කරන්නට සූදානම් 0777-01-3795 ඒ වගේම 0777-01-3797 කියන තිරේ දිස්වන දුරකථන අංකවලට ඔබට කතා කිරීමේ හැකියාව තියෙනවා. බ්ලීචින් ආසාදිත තත්ත්වයක් ඔබට තියෙන කෙනෙක් නම් ඡායාරූප සහිතව ගැටළු යොමු කිරීම ඉතාමත් පැහැදිලි. මොකද එවිට ඉතාමත් හොඳින් ඔබේ ප්‍රශ්නය විසඳා දීමේ හැකියාව තියෙනවා මේ කණ්ඩායමටම. ඉතින් අයිෆෝම් ඇන් නියුට්‍රා පුද්ගලික සමාගම මායිලියේ ජායලි කියන ලිපිණයට ඔබේ ගැටළු විස්තරාත්මකව සඳහන් කරලා ලැබීමේ හැකියාව තියෙන බවත් මතක් කරන්නට ඕනේ. ඒ අතරතුරේ වෛද්‍යතුමන්ගෙන් කුෂානි ඒකනායක මේ විදිය ගැටලුවක් අහනවා පේරදෙනී ඉඳලා. අපි ආස සුදු වෙන්න නෙවෙයි, අපි ආස පැහැපත් වෙන්න කියලා. ඉතින් අපි ගන්න ඕනේ නයිෆ් ෆෙයර්නස් එකද කියලා අහනවා. ඔව් කුෂානි, පැහැපත් වීම තමයි සත්‍ය වශයෙන්ම සිදුවේ. ඒත් මොකද ආසියාවේ මිනිස්සු රන්වන් පාට පැහැපත් භාවයට තමයි වැඩියෙන් ආස. සුදු කියන්නේ අර මේ යුරෝපියන් රටවල් වල ඒ හැම තමයි. ඒකට හේතුව තමයි ඒ පරිසරයට, ඒ කාලගුණයට, ඒ දේශගුණයට අනුව ඒක හැඩගැහිලා තියෙනවා ඒ ඡානවලින්. මේ අපේ රට ආසියාතික රටක් අපිට ඇත්තටම රන්වන් පැහැයක් තමයි හැමේ එන්න ඕනේ. ඒක තමයි සත්‍ය. ඒක තමයි නිරෝගී තාවය රකගන්නට අවශ්‍ය වෙන හැම. මොකද ඔබගේ තේරීම බොහොම හොඳයි. නයිෆ් ඇනසෙලින් සිද්ධ වෙන්නේ ඇත්තටම මේ හමේ පැහැපත්වීමට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ටික එක දිගට ඔබට ලබා දීම. ඒක ආහාරයකින් ගත්තොත් ඉතාමත්ම අල්ප ප්‍රමාණයක් තමයි එන්නේ. හැබැයි නයිෆ් ඇනස් එකක් ගත්තම ඒකේ විශාල ප්‍රමාණයක් ඒ අත්‍යවශ්‍ය ඉන්ග්‍රීඩියන්ස් ටිකක් තියෙනවා, පෝෂණ කොටස් ටිකක් තියෙනවා. හමේ පැහැපත් භාවය, හමේ පැහැපත් භාවය ඇති වෙන්නේ වර්ණක සෛල වලින්. ඒ වර්ණක සෛල පෝෂණය වෙනකොට ඉතා හොඳින් හොඳ වර්ණකයක් හැදෙනවා ඇඟේ. ඒක තමයි හමේ පහට ඒ හොඳ රන්වන් පැහැයක් ලබා ගන්න පුළුවන්. කළු කෙනෙකුට, තලෙලු කෙනෙකුට උනත් රන්වන් පැහැයට එන්න පුළුවන් ඒ හොඳ පෝෂණයක් එක දිගට ලබා දීම තුලින්. ඉතින් ඔබට ඔබ තෝරා ගැනීම හරි, ඒ තෝරා ගැනීම නිවැරදි. ඒක ඒ විදිහට පාවිච්චි කරොත් ඔබට අවශ්‍ය පැහැය සුදු වීම නෙවෙයි, නිරෝගිමත්ව පැහැපත් වීම ලබා ගන්නට හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් ජැකී, අපිට තවත් ගැටලුවක් ඉවලා තියෙනවා ජීවන්ති ප්‍රනාන්දු වත්තල ඉඳලා. ඇයි ජැකී මිස් නයිෆ් හර්බ්ස් ගැන ඉෂාරා රංගන ශිල්පිනිය විතරක් කතා කරන්නේ? ඒත් ඇය භාවිතා කළත් වෛද්‍යවරියක් නිසා එහි වෛද්‍යමය පැත්ත තමයිලු කතා බහ කරන්නේ. ඔව් මං හිතන්නේ අපේ රාමුව තුළ, මං ගොඩක් විශ්වාස කරන දෙයක් අපේ රාමුව තුළ අපි කතා කළ යුතුයි කියලා. මං හිතන්නේ ඩොක්ටර් බටහිර වෛද්‍යවරයෙක් හින්දා ඩොක්ටර් සඳරුවන් ඒ රාමුව තුළ කතා කරන්නේ.
මම රූපලාවන් ශිල්පිනියෙක් නිසා ඒ රාමුව තුළ, ඒ වගේම ඉෂාරා වෛද්‍යවරියෙක් නිසා ඒ රාමුව තුළ ඇය කතා කරන්නේ. මම හිතන්නේ රංගනය ගැන ඇවිල්ලා කතා කරන්න දෙයක් නැහැ ප්‍රොඩක්ට් එකක් කතා කරද්දි. අනිත් එක අපිට ඉන්න රංගන ශිල්පිනිය ඉතාමත්ම බුද්ධිමත් රංගන ශිල්පිනියක්. මම හිතන්නේ ඒ හොඳටම ඇති, මට මම විශ්වාස කරනවා ඒ හොඳටම ඇති කියලා. මොකද ප්‍රොඩක්ට් එකක් මම පෞද්ගලිකව පිළිගන්න දෙයක් තමයි ප්‍රොඩක්ට් එකක් විකිණෙන්නේ නැත්තම් තමයි ගොඩාක් අයව දාගෙන කතා කරන්න ඕනේ ඒක විකුණ ගන්න. එහෙම විකිණෙන්නේ නැති ප්‍රොඩක්ට් එකක් නෙමෙයි ආයිෆාම ආයතනේ තියෙන්නේ. මොකද විශ්වාසවන්ත ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදනයක්, ගොඩාක් අයට කියලා කතා කරලා මේක තල්ලු කරලා ඇඟට දාගන්න උමනා දෙයක් නෙමෙයි. අපි ඇත්ත ඇති සැටියෙන් කතා කරන සමාගමක්. ඉතින් එහෙම කතා කරනකොට ඕගලන්ට දැනෙන නිසායි ඕගොල්ලෝ ගන්න කිසිම බලකිරීමක් නැහැ. අනිත් එක අදිමාත්‍රාවල් නැහැ. අදිමාත්‍රාවල් තිබිලා තහනම් වෙලා නැහැ. එහෙම තහනම් වුණෙන් පස්සේ උනත් අපිට පුළුවන්, එහෙම තහනම් වුණා නම් අපේ ප්‍රොඩක්ට් එකක් අපිට පුළුවන් තව ආයෙව අරගෙන ගොඩාක් කතා කරන්න, ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න. එහෙම අවශ්‍යතාවයක් අපිට ඇත්තටම නැහැ. බුද්ධිමත් පිරිසක් අපේ ඉන්නේ. අපේ වෛද්‍යවරුන් ගත්තම, බටහිර වෛද්‍යවරුන් ගත්තම ડોક્ટર උදිත, ડોક્ટર අනුෂා, ડોક્ટર සඳරුවන්, ඒ වගේ හොඳ ටීම් එකක් අපිට ඉන්නවා. ඒ වගේම තමයි ඉෂාරා ආයුර්වේද වෛද්‍යවරියක් හැටියට ඇය රංගන ශිල්පිනියක්. ඇය ඉතාමත්ම බුද්ධිමත් රංගන ශිල්පිනියක්. මම හිතන්නේ ඒ හොඳටම ඇති අපේ ටීම් එක. මොකද ප්‍රොඩක්ට් එක ඉතාමත්ම උසස් නිසා මම හිතන්නේ බොරුවට මේ ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් ගහගෙන කරන්න අවශ්‍ය නැති නිසා අපි එහෙම කරන්නේ නැත්තේ. මොකද දැන් අපි ඉන්ඩියන් ඇක්ට්‍රස්ලව ගමුකෝ. ඉන්ඩියන් ඇක්ට්‍රස්ලව ගත්තම ගොඩාක් ඇඩ්ස් තියෙනවා. ඉතින් සබන් කියයි සමල්ලට මේ උයන ගෑස් ඇඩ් එකක් වෙන්න පුළුවන්. ඒ ගෑස් එකෙන් පෙන්නන ඇඩ් එකේ ඒ ගෑස් පාවිච්චි කරනවා නෙමෙයි නේ රංගන ශිල්පිනිය. නමුත් ඇයි ඉතාමත්ම රූමත් හරි පොපියුලර් ජනප්‍රිය නිසා ඇයි ඇඩ් එකට ගන්නවා. ලස්සන දත් පෙලක් තියෙනවා නම් ටූත්පේස් ඇඩ් එකකට ගන්නවා. හොඳ කෙස් කලඹක් තියෙනවා නම් හොඳ ෂැම්පු ඇඩ් එකකට ගන්නවා. ඉතින් එහෙම තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඉතින් මං හිතන්නේ එවැනි දෙයකට රැවටෙන කාලයක් නෙමෙයි මේක. ඉතින් ප්‍රමිතිය බලන්න, හැමදාමත් මම කියන්නේ ප්‍රමිතිය විතරමයි ඔගොල්ලෝ බලන්න ඕනේ. මොකද කැප්සියුල් එකක් කියන්නේ ඇඟ ඇතුළට දාගන්න දෙයක්. දෙපාරකට වඩා හිතන්න අධි මාත්‍රාවල් තියෙන්න බෑ. ඒ වගේම මැංගනීස්, සිලිකන්, සෝඩියම් අංශු මාත්‍රයක්ක් තියෙන්න බෑ. ඒක තමයි ලංකාවේ නීතිය. ඉතින් එවැනි අංශු මාත්‍රයක් හරි තියෙනවා නම් ඒක බෙහෙතක්. බෙහෙතක් ගන්න බෑ වෛද්‍යවරයෙගේ නිර්දේශයක් නැතුව. නිර්දේශයක් කියන්නේ, වෛද්‍ය නිර්දේශයක් කියන්නේ මාධ්‍ය ඇවිල්ලා වෛද්‍යවරයෙක් කියන එක නෙමෙයි. මම ගිහිල්ලා ડોક્ટર සඳරුවන් වහන්සේලා අහන්න ඕනේ මට බෙහෙතක් ඕනේ නම්. ඒ වගේම ලක්ෂි, ඔයාට බෙහෙත් ඕන නම් ඔයා අහන්න ඕනේ ડોક્ટરගෙන්. ඉතින් එහෙම නැතුව මේ එලිපිට කියන්න බෑ බෙහෙත් ගන්න, ඔයාට මේක ගන්න මේ ලෙඩේ හොඳ වෙනවා එහෙම ડોક્ટર્સා කියන්නේ නැහැ. නමුත් සැබෑ ආහාර අතිරේකයක් ડોક્ટર્સලාට පුළුවන් නිර්දේශ කරන්න ඕන කෙනෙක්ට ගන්න කියලා. මොකද ඒක කෑමක් හා සමානයි. මම ඒකයි කිව්වේ. ඔය මොන සහතිකේ පෙන්නුවත් වැඩක් නැහැ. ISO කියන සර්ටිෆිකේට් එක විතරයි මෙතනදී වැදගත් වෙන්නේ. මොකද ඒක ෆුඩ් ඇන් සේෆ්ටි කියන සහතිකේ. හොඳයි, වෛද්‍යවරු කණ්ඩායම ගැනම කියපු නිසා මම හිතන්නේ මේ ගැටලුව වෛද්‍යතුමන්ට ඉතාමත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. අපිට නයිව් හර්බ්ස් ගැන උපරිම විශ්වාසයක් පවතින්නේ හි වෛද්‍යවරු කී දෙනෙක් නිර්දේශ කරන නිසාද. ඔබ ඉන් ප්‍රමුඛයා. මම දැන් අවුරුදු 6ක ඉඳන් නයිව් හර්බ්ස් භාවිතා කරනවා. ඇත්තටම මම දියවැඩියාවෙන් පෙළුණු කෙනෙක්. දැන් එම රෝගයේ තත්ත්වයක් තියනවාද කියලාවත් මගේ සමෙන් කියන්නට බැහැලු. මොකද බොරු කියන්නේ මොකටද? මම හැබැයි මේ දක්වා ගන්නේ නයිව් රෝස් එක විතරමයි කියලා කියනවා. උදේනි බත්තර මුල්ල ඉඳලා. ඔව්, උදේනි සත්‍යම කතාව තමයි අපේ රටේ 5 දිනක් ගත්තොත් එක්කෙනෙකුට දියවැඩියාව තියෙන. ඒක තමයි මේ සමීක්ෂණ වලින් ඔප් වෙලා තියෙන්නේ. ඉතින් 5කට එකක් දියවැඩියාගෙන රටේ 120කට දියවැඩියාව තියෙනවා. ඉතින් දියවැඩියාව දෙන සුවිශේෂී නරකම ප්‍රතිඵලයක් තමයි සීනි පාලනය නැති වුණාම හමේ විතරක් නෙමෙයි මුළු ශරීරේම දුර්වල වෙනවා. හම තමයි ඉස්සෙල්ලම දුර්වල වෙන. හම නිකන් ගෝණියක් වගේ මේ ගොරෝසු වෙලා ඒකේ තෙතමනේ නැති වෙලා අර දිලිසෙන අර ඒ ගතිය නැති වෙලා හමදුර්ල වෙනවා. ඉතින් හමදුර්ල වෙන එක අපේ රැකගත යුතුමයි. විශේෂයෙන්ම කාන්තාවක් වුණාම හම තියාගන්න ඕනේ ලස්සනට. ඉතින් දියවැඩියා රෝගයත් එක්ක තියෙනට හමදුර්ල වීම ඉතාමත්ම වේගෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට නයිරෝස් වගේ සුවිශේෂී ආහාර අතිරේකයක් අරගෙන හමේ නිරෝගීතාවය රැකගන්න රැකගත්තොත් ඔන්නයි උදේනිනේ උදේනිට වෙච්ච දේ ඔබටත් වෙයි. ඒ නැති වුණත් හම රැකගන්න, හමේ නිරෝගීකම රැකගන්න අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ටික මේකේ තියෙන නිසා ඒක දිගටම ආහාර වලින් ලබා ගන්න කිව්වොත් විශාල ආහාර ප්‍රමාණයක් ගන්න වෙනවා. නමුත් මේ වගේ කැප්සූල් එකකින් ගන්නකොට අත්‍යවශ්‍ය ටික ලැබෙන නිසා හමේ නිරෝගීකම ඉක්මනටම ඔබට දිගින් දිගටම රැකගෙන යන්න හැකියාව
ලැබෙනවා. ඉතින් ඒක නිසා තමයි අද උදේනි ඔය විදිහට සතුටින් ඉන්නේ. ඔබටත් එහෙම ඉන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔබටත් සතුටින් ඉන්නට හැකියාව තියෙනවා. කතා කරන්නට පුළුවන් ඔබට 0777-01-3795 කියන දුරකථන අංකයට. ඒ වගේම 0777-01-3797 කියන දුරකථන අංකයට. ඒ වගේම අයිෆෝමෑන් නියුට්‍ර පුද්ගලික සමාගම මායිලේ ජායල කියලා ලිපිණයට ලියන්නටත් අමතක කරන්නට එපා. ඉතින් මෙහෙවින්ම අද දවසේදීත් අපි ස්තුතිවන්ත වෙනවා. අපත් සමගින් මෙලෙසින් කතා බහට එකතු වුණා ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය ජැකි අපොන්සෝ වගේම මාතර ගොඩගම සහන වෛද්‍ය සේවාවේ ප්‍රධාන වෛද්‍ය දේශමාන්‍ය වෛද්‍ය එල්.පී. සඳරුවන් වෛද්‍යතුමන් දෙදෙනාට මයිබන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මයිබන් සුබ දවසක්. හොඳයි. ඉතින් අපි තවත් කරුණු කාරණා පිළිබඳ කතා බහ කරන්නට සූදානම් වෙනවා. ඔබට ආරාධනා කරනවා එකතු වෙන්නට කියලා ස්වර්ණවාහිනිය අපත් සමගින්. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීම.